වර්තමාන දේශපාලන තත්ත්වය ගැන අපි කතා කළොතින් මේ වෙලාවේ එක එක තැන්වලට පනින ගෙම්බන් එහෙම නැත්නම් ජනාධිපතිවරණයේ අපේක්ෂකවරුන්ට ඒ සහයෝගය දෙන නොයෙකුත් කණ්ඩායම් නොයෙක් නොයෙක් වේශයන්ගෙන් ඇවිල්ලා ඉන්නවා. එතකොට පහුගිය දවස්වල වංචාවට දූෂණයට එරෙහිව අපි කතා කළා. මං දැක්ක අනුර කුමාර දිසානායක ලස්සන කන්ටෙන්ට් එකක් තියෙන ඇඩ් එකක් හදලා තියෙනවා. අනේ හරි ලස්සනයි. සෞඛ්‍ය ශ්‍රේෂ්ඨයේ වෙනුවෙන් මේ ඇඩ් එක හැදුවා කියලා ඔහු දාලා තියෙනවා. හැබැයි අපි දැක්කේ නෑ කොයිම වෙලාවකවත් ඔහුට පාර්ලිමේන්තුවේ හඬ නගන්න තිබ්බා. පාර්ලිමේන්තුවේ තියුණු හඬක් අපි දැක්කේ නෑ අර කේලිය රඹුකැල්ල අමාත්‍යවරයාට විශ්වාස භංගය ගෙන ආපු වෙලාවේ. ඔවුන් මම දන්නේ ආණ්ඩුවේ කට්ටිය නම් කෙලිම පක්ෂග්‍රාහීව ඡන්දය දුන්නා. ඒ පක්ෂග්‍රාහීව ඡන්දය දුන්න එක හොරෙක්වත් වර්තමාන මීළඟ පාර්ලිමේන්තුවට සුදුසු නැහැ කියන එක තමයි සිවිල් ක්‍රියාකාරිකයන් විදිහට මතේ වෙන්නේ. ඒ වගේම තමයි මේ ෆයිල් ඔක්කොම අරගෙන අපි මේ සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ හොරුන් වංචාකරුවන් ඇතුළට දාලා තියෙද්දී අනුර කුමාරට යුක්ති සහගත නැහැ ඔහුගේ මුහුණු පොතේ මේ ආකාරයට ඇඩ් පළ කරන්න. එහෙමනම් ඔහුට කියන්න ඔහුට වගකීමක් තියෙනවා. මේ ක්‍රියාදාමය පිටිපස්සේ සිවිල් ක්‍රියාකාරිකයන් ස්වාධීන හිටියා ඔවුන්ටත් අපේ උත්තමාචාරය කියලා. නෑ ඔහු ඒ කතාවක් කියන්නේ නෑ. ඔහු කියන්නේ ඔහු ආවොත් මේ සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ යහපත් මාර්ගයකට ගන්නවා කියලා. ඔහු වෙන්න දෙයක් නෑ. අපි එක කොහොමත් කළා තියෙන්නේ බලේ නැතුව අපි එක කළා. එහෙමනම් අනුර කුමාරටත් මෙතන චෝදනාවක් තියෙනවා. අනුන්ගේ උප්පැන්නවලට තමන්ගේ නම දාගන්න ලෑස් වෙන්න එපා කියන එකත් සිවිල් ක්‍රියාකාරිකයන් විදිහට අපි මේ අවස්ථාවේ ඉල්ලා සිටිනවා. ඒ වගේම වර්තමාන ජනාධිපතිවරයාට ලොකු චෝදනාවක් තියෙනවා. ස්මූත්ලි කරපු ඒ ප්‍රසම්පාදන කටයුතු ඇගීම් කමිටු වලින් ඔබට ලැබුණු උත්තරය පිළිබඳ නැවත වතාවක් විමසිලිමත් වන්න ඔබ හරියට ක්‍රියා කරන්න ඔන්න මේක වෙලා තියෙන දූෂණ වංචා සම්බන්ධයෙන් අපි හෙළිදරව්වක් කළා. ඉතින් තාම ජනාධිපතිවරයා වශයෙන් ඔබ කටයුතු කරනවා. එහෙමනම් මේ සම්බන්ධයෙන් වහාම තීරණයක් ගන්න කියන එකත් අපි මේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර සිටිනවා. ස්තුතියි. You're watching the Life Traveler Channel.